දෙෙවැනි නාවාබිමානය, නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙවුදුව, රත්තරණින් නිමකල, ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම්මල් පිපුන පොකුණට බැහැලා අතින් එෙලුම් නෙළමින් නේදඉන්නේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොවද? මොනවගේ පිනකින්ද ඔබට මේව ලැබුණි සිද්තට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාවඇති පින්වත් එවුදුව. මිනිස්ලෝකෙ ඉන්නකාලෙදී මොනවගේ පිනක්ත ඔබ කළේ ආනුපාව සම්පන්නව ඔය බැබ්බලි පැපලින්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදනලියෙන් හැම දිශාවම බ්බලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටබුණා, මොනවගේ පින්කම්වලින්ද මෙ සැපලැබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. ඒ කලින්ජීවිතයේ මංහිටයේ මනුස්සදුවක් වෙලා එදාමං පිපාසයෙන් කලාන්තිහැදිලා වැකිලහිටිය ස්වාමීන් වහන්සේ නමක් තැක්ක මංහික්මනට නැගිටලා උන්වහන්සේට वाලදන්න පැන්ටිකක් පූජා කරගත්තා. ඉතින් කෞරු හරි කෙනෙක් පිපාසයිෙන් කලන්ත හැදිලා වැටිලඉන්න කෙනෙකුට ඉක්මනින්ම වලදන්න පැන්ටිකාත්තුන්නොත්. ඒකෙනාට සීතල දියදහර පිරීගිය ලස්සන මල්පිරුණු සොදුනෙළුම් පිප්පිලතිබෙන ගංගාවන් පහලවෙනවා. එතකොට ඒ දිව්‍යවිමානය වටකරගෙන ලස්සන සුදු වැලිතලාවහැදෙනවා. ඒමතින් තමයි සිහියල් දියදහරාඇති, ලස්සන ගංගාවන් හැම්ම තිස්සෙම ගලාගෙන බහින්නේ ඉතින්නේ හැම්ම තැනම මල් පිපුුණු අභගස්තියනවා සල්ගස්තියනවා තිලකගස්තියනවා දබගස්තියනවා ඇලගස්තියනවා පලොල් ගස්තියනවා එවැනි බිම්පෙදෙස්වල තමයි දිබ්‍යවිමාන පහළවෙන්නේ ඒ ශ්‍රේෂ්ඨ දිබ්‍යවිමාන පුද්දුම විදිී සුන්දරත්වයෙන් යුක්තයි ඉතින් ස්වාමීණි එදා මාකල ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුණේ. පින්කලායට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒපිනෙන් තමයි මේ වැනිිලස්වනක් මට ලැබුණේ. ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්තට ප්‍රීතිය උපද වන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහනුපාව සම්පන්න වු ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව පැබලි බැබලින්න පින ඕකතමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශ්ශාවම බබලනවා.